Hello everyone. ඉතින් අද ඔයගලන්ට පොඩි දෙයක් පෙන්වන්න ආවේ. මම දැන් ඇවිල්ලා ඉන්නේ කැල්ගරි වල සවුත් ඊස්ට් වල වෝල්ඩන් කියලා. වාහනේ මේ මම ස්ට්‍රීට් නවත්තලා තියෙන්නේ. මේක තමයි නේබර්හුඩ් එක. මේ පිටිපස්සේ තියෙන රියල්ටගේ වාහනේ. ඉතින් අපි ගියක් ගත්තා. ඒක පෙන්වන්න ආවේ. මේ ඔය කෙලින්ම තියෙන එක තමයි අපේගේ 24 26 ටවුන් හවුස් එක මේ විදියට තියෙන්නේ. ගොඩක්ම අලුත් මේක 2021 හදලා ඉවර වෙච්ච එක. එහා පැත්තේ ඔයගොල්ලෝ පේනවා අන්න අර හරිය තියෙනවා මේ පොඩි කම්ප්ලෙක්ස් එක. හැමදේම ගොඩක් ළඟින් තියෙනවා. අපි ඇතුළට යමු. ඇතුළෙමු. මේ විදිහට මේ පැත්තට ස්ටයර් කේස් එක තියෙනවා. අපි දොර වහමු. මම ෂූස් දෙක ගලවන්න මෙතන. අනේ අපි මේ පැත්තට ගිහිල්ලා යමු. මම ඉස්සෙල්ලාම ඔයගලන්ට අද මම මේ නිකන් පෙන්වන්නේ ඔයගලන්ට. ඊට පස්සේ මම හිමීට අස් කරාට පස්සේ එහෙම වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එන්න. ඉතින් මේක තමයි ගරාජ් එක. සිංගල් ඒ කියන්නේ එක කාර් එකක් ඇතුලේ දාන්න පුළුවන්. බිත්තිය මම පේන්ට් කරන්න ඉන්නේ. පොළවත් මම පේන්ට් කරනවා. මේ විදිහට තමයි සාමාන්‍ය ගරාජ් එක එන්නේ. මේක ඉතින් හොඳ ඉන්සියුලේටඩ් ගරාජ් එකක් ගොඩක් දුරට. ඉතින් මේ විදිහට ගරාජ් ඩෝර් එක ඕපන් කරාම ගරාජ් එක මේ විදිහට තමයි පේන්නේ. මේ ස්ටයර්සුත් මම පේන්ට් කරනවා. මෙතන මේ පඩිපෙළයට ස්ටොරේජ් තියෙනවා. සාමාන්‍යයෙන් ස්ටොරේජ් ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට ඩ්‍රයිවේ එකෙත් තියෙනවා. මේ වාහනයක් නවත්තන්න පුළුවන්. ඊට අමතරව හොඳේ භාගයක් වැහිලත් තියෙනවා ඩ්‍රයිවේ එකෙනුත්. මට එළියේ වෝට අවුට්ලෙට් එකකුත් තියෙනවා. ඉතින් අතන විසිටර්ස් පාකින් ගාබේජ් ඩිස්පෝසල් ඒ දේවල් තියෙනවා. ඉතින් ටවුන් හවුස් එකක් නිසා අපිට අතෙන්ට ගිහිල්ලා මේ දාන්න තියෙන ගාබේජ්. මේ විදිහට තියෙන්නේ. ඉතින් අපි ඇතුළට යමු. ගරාජ් ඩෝර් එක වහලා දාමු. හරි ලයිට්ස් ඔෆ් කරා. අපි දැන් ඇතුළට යමු. ඉතින් මෙතන තියෙන ඉර්ලිටි රූම් එක. මේ තියෙන්නේ නම් මතකත් නෑනේ. හීටින් වෝටර් ටැංක් එක තියෙන්නේ. අනිත් දේවල් හිමිඩිෆයර් එක තියෙනවා. ඔය දේවල් ටික. මෙතන ලයිට් එකක් තියෙනවා. හරි මේ ඩ්‍රේන් එකකින් උඩ අපි එකක චෙක් කරනවා. ඉතින් මේක වතුර සද්දෙන්නේ නැහැ. මේ උඩ වහම පස්සේ මෙතන තියෙනවා ෂූස් තියන්න බෙන්ච් එකක් තියන්න ඉඩ. ඒ වගේ මෙතන මෙහෙම මේ රැක් එකකුත් තියෙනවා අපිට වින්ටර් එකට ජැකට් සෙල්ලන්න. එහෙම මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා. ඉතින් මේක කාමර දෙකේ ගයක්. අපි උඩට යමු. ගත්ත ගණන් ඒ දේවල් ගත්ත අපි ප්‍රොසීඩියර් එක ඒ දේවල් හිමීට වීඩියෝස් වලින් මම බෙදා ගන්න. මේකේ හොඳම දේ මේ කිසිම ලයිට් එකක් නොදා හෙන බ්‍රයිට් ඔයගලන්ට පේනවනේ. ඉතින් අර පල්ලෙහා අපි හිටියේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ. දැන් මේ දෙවෙනි තට්ටු. මේක තමයි ලිවිං ඒරියා එක. මේ තියෙන ලිවිං ඒරියා එක. ඒ පැත්තට මං එන්න. මේ පැත්ත අපි බලමු. මේ තියෙන කිචන් එක. ඔය ලයිට්ස් මුකුත් නැතුව මං දැන් ලයිට්ස් දාන්න. ස්පොට් ලයිට්ස් තියෙන කිචන් එකට. ඉතින් ඩිෂ් වෝෂර් එක තියෙනවා. සිංක්ස් දෙකක් තියෙනවා. පැන්ට්‍රිස් ගොඩක් තියෙනවා. ෆ්‍රිජ් එක. ඊට පස්සේ ස්ටෝව් එක.
මේ ඇවිල මයික්‍රෝවේව් එක තියෙන අද අපි ආවේ අපිට ගියේ ප්‍රසේෂන් ඩේට් එක කියන්නේ හම්බ වෙන්නේ සිකුරාදාට පැය 24කට 48කට කලින් හරි අපිට පුළුවන් ඇවිල්ලා ඉන්ස්පෙක්ෂන් එක කරන්න ඒ කියන්නේ අපි ගෙදරට කැමති වෙද්දි තිබ්බ දේවල් ඒ විදිහටම තියනවාද කියලා බලන්න ඊට අමතරව අපි ඉන්ස්පෙක්ෂන් එකක් කරා එහෙම ඉන්ස්පෙක්ෂන් කරන අයට සල්ලි දීලා ඒකෙදී කිසිම දෙයක් තිබ්බේ නැහැ ගෙදර එකම දෙයක් තිබ්බා මෙන්න මේකේ මේ බටන් එක කැඩලා තිබ්බා ඉතින් ඒක ඒගොල්ලෝ ෆික්ස් කරලා ඒවත් චෙක් කරන්න එක තමයි ඒ කියන්නේ මේ බටන් එක ස්ටක් වෙලා තිබ්බා මේ ස්ප්‍රේ ඇන්ඩ් කිලින් වෙරන ෆන්ක්ෂන් එකේ ස්ප්‍රේ එකේ ස්ටක් වෙලා තිබ්බේ ඒක ඒගොල්ලෝ රිප්ලේස් කරලා තියෙනවා ඊට අමතරව ඉන්ස්පෙක්ෂන් එකේදී මෙන්න මේ ඇනේ මිසින් කියලා හොයාගෙන තිබ්බා ඒක එයාලා කරනවා කියලා කිව්වෙත් නැහැ ඒක කරලත් නැහැ ඒක අවුලක් නැහැ ඒක මට කරගන්න පුළුවන් දෙයක් මා ලොකු දෙයක් නෙවෙයි ඉතින් ඊට පස්සේ මේක තමයි ලිවිං ඒරියා එක අපි මෙතෙන්ට සෝෆා එක දාන්න හිතන් ඉන්නේ මෙතෙන්ට ටීවී එක ඉතින් මේ තියන්නේ වෙන්ටිලේෂන් කන්ට්‍රෝල් ඒ කියන්නේ ෆෑන්ස් වැඩ කරන්න මේ තියන්නේ තර්මෝස්ටැට් එක මේක ප්‍රෝග්‍රෑමබල් එකක් මම පෙන්නන්න ඕගලන්ට මේ මෙනු එකට ගිහම ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් සිලෙක්ට් ඔගලන්ට පුළුවන් මේ සතිය දවස් ටික පෙන්නනවා ඒ දවස්වල මොන මොන වෙලාවලට මොන මොන ටෙම්පරේචර් එකටද හැදෙන්න ඕනි කියලා ප්‍රීසෙට් කරලා එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කරලා තියන්න පුළුවන් හොඳ තර්මෝස්ටැට් එකක් තියෙන මම ස්මාර්ට් එකක් දාන්න හිතන් හිටියේ දාන්න ඕමනාවක් නැහැ ප්‍රෝග්‍රෑම් බල් එකක් තියෙද්දි අනික හනිවෙල් එකක් හොඳයි ඊට අමතරව මේ තියෙන හියුමිඩිෆයර් එකේ කන්ට්‍රෝල් එක වෙනම තියෙන්නේ සාමාන්‍යයෙන් ඉතින් වින්ටර් එකේ මේක ඇඩ්ජස්ට් කරන්න ඕනේ දැනට නම් ඔෆ් කරලා තියෙන්නේ ඉතින් හියුමිඩිටි වැඩි වුණාම නැත්තම් මේ විදුර වල ජල වාෂ්ප බැඳෙනවා ඊට අමතරව මෙතන ස්ටෙයා කේස් එක යට ස්ටෝරේජ් ටිකක් තියෙනවා මේ විදියට රයිට් ඊළඟට මේ තියෙන බැල්කනි එක මෙන්න මෙතන ලොක් එකක් තියෙනවා මේ මොස්කිටෝ නෙට් එකක් වගේ එකකුත් තියෙනවා ඉතින් මේක තමයි බැල්කනි එක look at this cannabis someone forgot it ඇතුලේ තියෙනවද කියලා බලමු ඇතුළේ මොනවා හරි තියෙනවා මෙතනම තියලා තියෙන දැන්ට ඉතින් අවුට්ලට් එකක් තියෙනවා එතන විදිහට මෙතන තමයි අපි බාබිකියු මැෂින් එක දාන්න ඉන්නේ ඉතින් මේ විදිහට බැලකනි එක තියෙන්නේ සෑහෙන්න ඉඩ තියෙනවා මේ රේන්ජ් එකේ ගේක හැටියට ඉතින් මේක තමයි අපිට බැලකනි එකෙන් තියෙන view එක මම මෙතෙන් පල්ලෙහාට ආවේ දැන් ඔගලන්ට පේනවා ඇති අර අතන තියෙන ගෙවල් වල දොරවල් වලට නිකන් ඩෙකරේෂන්ස් කරලා තිනවා. ඒ කියන්නේ මං හිතන්නේ ඒවා දැන් තමයි හදලා ඉවර වෙන්නේ. ප්‍රසේෂන් ළඟදී දෙන්න ඇත්තේ ඒකයි හිම් දාලා තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් අලුත් නේබර්හුඩ් එකක්. ඔගලන්ට පේනවා. ඉතින් අපි අතුල්ට යමු මේක වහලා. ඉස්සෙල්ලා මේක වහමු. කේක ලොක් කරා. සේ මේක මෙතන ලොක් කරා මෙතන ලොක් කරාට මේ ලොක් එකත් අපි දාමු රයිට් ඕකේ ඉතින් ඔය විදිහට තියෙන්නේ ඒ කෑල්ල මේ කෑල්ල ඔය ටික තමයි තියෙන්නේ ලයිට්ස් මෙහෙම තියෙන්නේ කුස්සියට අර විදිහට ස්පොට් ලයිට්ස් මෙතන මෙහෙම මන් දන්නේ නැහැ වචන ලයිට් එකක් තියෙනවා මෙතන මේ විදිහට ලයිට් එකක් තියෙනවා මේ තියෙන්නේ බෙල් එක මම ගැදට අරන් තියන්නේ ඒවා ඉතින් හිමිට ගෙදෙට ඇවිල් හයි කරන්න ඕනේ රිං ඩෝබෙල් එකක් ගත්ත එක හයි කරන්න ඕනේ ඒක මේ චයිම් එකටම වැඩ කරන්න හයි කරන්න පුළුවන් ඉතින් ඩිෂ්වෂ එක මම පෙන්නුවනේ මේ ලයිට් ස්විච් ටික මම තියෙද්දි අපි යමු දැන් උඩට ඉතින් තරම අපි එක්සයිටඩ් අර ටොරන්ටෝ ඉඳන් එද්දි කිව්වනේ අපි
මේ කාලය ඇදදි කොමරි වැඩි කරගන්නවා කියල ඉතින් කරගත්තා නොවරිසි okay it's all okay all right I'll go into that yeah okay all right thanks ඉතිං උඩට ආවම මේ විදිහට වොක්වේ එක තියෙනවා අරක සෙකන්ඩරි බෙඩරුම් එක මෙතන බාත්රුම් එකක් තියෙනවා මේ මාස්ටර් බෙඩරුම් එක ඒක ඇතුළේ තියෙනවා බාත්රුම් එක එතකොට ටූ බෙඩ් ටූ බාත් සිංගල් ගරාජ් අටෑච්ඩ් ගියක් මේක මංකි වගේ ටවුන් හවස එක කියන්නේ අපේ ගේ දෙපැත්තෙම ගෙවල් දෙකක් අටෑච්ඩ් මෙතන තියෙනවා අපේ වාෂන් ඩ්‍රයර් ඉතින් අපි මේ ගෙදෙට්ට කැමති වෙච්ච හරි ඉන්ට්‍රෙස්ටිං කතාවත් ඒකත් මමලට කියන්න හිමිට මේ තියන වෝෂන් රය ස්ටක්් ත ඉතින් චුට්ටක් ඉඩ තියෙනවා ඇතුළෙ ඔක්කොම වගේ හොඳට මලුත් අපලයින්ස් තියෙන මංකිව වගේ දෙදස් විසිය එක මාච් හදලෙවර වෙච්චකයක් ෆයලාම එකත් අපි චෙක් කරා ඉන්ටෙන්ශනල් එක ඉන්ටෙන්ශනල් වෙච්චද කියන්නේ අපි ඔක්කොම ඇප්ලයින්ස සිටන් අයි චෙක්කරන රියල්ට මේ අවන්න එක දාලා තිබ්බේ ඒක ඔයිල් චුට්ටක්කෝ හැරි හලිච්ච තියෙන්නති ඒ දුමට ෆයිලාම් එකද ඒකෙන් එකත් චෙක් වුණා ඉති මේ තින මාස බෙඩරුම් එක අරතින්න මංකිව මේ කම්පලෙක්ෂකයක ගොඩක් දේවල් තියනවා ෆාමසිය තියනවා ලික ශප් එකක් 24 ජිම් එකක් තියෙනවා කන්වීනියන්ස් ටව එකක් තියෙනවා ඊට අමතර මේ පැත්තේ වෝල්මට් වගේ සෝබිස් කියලා මේ සුපර් මාකට් එකක් තියෙනවා හොඳයි මේක තමයි අපේ විව් එක ඉතිං මෙතන නෙට් එකක් තියෙනවා මේ විදිහට මේ ජනේලේ මේ ස්ලයිඩිං නෙවේ මෙහෙම අරින්න තියෙන්නේ සීස්මන්ට් වින්ඩෝස් කියලා කියන්නේ මෙහෙම කරකවල අරින්න තියෙන්නේ මේක ගොඩක් හොඳ විශේෂ දෙයක් අපි කැමති වෙච්ච එක හේතුව තමයි නැචරල් ලයිටින් ඉට පස්සේ මාස්ටර් බෙඩරුම් එකෙත් මේ විදිහට හිටිං අවුට්ලට් එකක් තියෙනවා හරි තියෙන බාත්රුම් එක අපි දෙන්නට ක්ලෝසෙට් දෙකක් තියෙනවා එහෙම ගොඩාක් ලොකු නැහැ උනාට අවුලක් නැහැ මේ එකම ක්ලෝසෙට් එක තමයි දෙකකට බෙදලා තියෙන්නේ මේවා අපි ස්පේස් සේවිං විදියට හදාගන්න වැඩ කටයුතු කරන්න ඕනේ ඇවිල්ලා ඉතින් මං කිව්වාගේ ඔවලොත් එක්ක නිකං මං අද මේක ෂයා කරගන්නේ හිමිට අස් කල්ල ඉවරලා පෙන්න්න ඉතින් මේක තමයි මාස්ටර් බෙඩරුම් එකේ වොෂරුම් එක මෙතන මේ විදියට දොරවල් දෙකකුයි යට ඩ්‍රෝවර් එකකුත් තියෙනවා ස්ටෑන්ඩිං ශවර එකක් තියෙන්නේ ඕක තමයි අනිත්තක මේක අපි ළඟාසදේ මේ කලුයි සුදුයි කන්සට් එක හරි ඒකත් හරි ඉට පස්සයම අපි සැකන්ඩරි බෙඩරුම් එකට ම ඊටකලින් ම මේ බාත්රුම් එක පෙන්න්න ඔගලන්ට මේකෙත් අර විදිහමයි එකම දේවල් ටික මේක බාත් අබ් එකක් තියෙන්නේ ඉතිං ඕක තම දෙවැනි බාත්රුම් එක කතන්දරේ ලයිට්ස් ඔෆ් කරමු මේ තියන්නේ සැකන් බෙඩරුම් එක මේක එරන්ගි රුම් එක ඉතිං මේ අපි බැල්කනියකට උඩින් ඉන්න දැන් මේක තියෙන්නේ ස්ලයිඩිං වින්ඩෝ එකක් මේ පැත්ත විතර අරන්න පුළුවන් ඉතිං මේකෙත් මේ විදිහට ඉඩ තියෙන්නේ මේකෙ තර විදිහට ක්ලෝසෙට්ස් දෙකක් තියෙනවා එකම සයිස් ඔව් තියෙන් එරන්ගි ක්ලෝසෙට් එක ඉතිං මේ විදිහට මේ හැම කාමරිකම වගේ ඔලන්න පේනවා මේ ෆයලාම්ස් ස්පෝක් ඩිටෙක්ටර්ස් මෙතන එකක් තියෙනවා ඉතිං මේ තියන්නේ ඇටික් එකට ඇක්සස් උඩ මේ හැමදේ මහිට ඉන්ස්පෙක්ෂන් එකෙදි චෙක් කර ඉන්ස්පෙක්ෂන් එකට සාමාන්‍යෙන් හාරසිය දහයක් වගේ ගිය මට මතක දිහට යාලා හැමදේම චෙක් කරනවා ඉන්ෆරේඩ් වලින් චෙක් කරා
මේ බිල්ලිින් ඇන්විල් අප එකෙන් ලීක්ස්ම කුත්තිේ නවාද නැද්ද කියලා කිසිම අඩු පාඩුවක් තිබෙන හැගෙදර ලයි අපි දැන්ම පල්ලෙ හාට ඉතිං ඇත්තරම අපි ටොරන්ට ඉනම් එන්න කලින් අපි ට්‍රයි කරා එහෙ ඉද්දිම ගයක් කරන්න එන්න ඉතිං තකට අපි නිකම් බලබල හිටිය මෙන්න මේ වගේම ගයක් මේ බ්ලොක්් එකේම ට අපිට හිනං එක අරගන්න බැරිවුණා ඊට පස්සේ අපේ හැමදේම හරිගිහිල්ලා මෝගේ වඩේ මේවා හරිගිහිල්ලා ගෙවල් බලන්න ගන්නකොටම එක පාට මේකක් මතු වුණ මාකට්ටකට අපි මාකට්ටකට විල්ලා දවස් දෙකකින් පස්සේ තමයි බලන්නාවේ ඉසිං කොමර ඒක මාර විදිහකට අපිට සෙට්ටුුණා තර හැමදේමෙන් හොඳකට කියර කියෙනවන මරි අපිට ලස්සන්ට හැමදේම කවට්ටුනා තින් පිසිකුරාදර මූවින්න වැඩින්නේ හිමීට මං එදාටත් ඔගලන්ට විඩියගක් කරන්න දැම්මක් අද බද්දාද සිකුරාදරයට මේක කාපෙට් සුද්ධ කරන්නේ නවා ඒකත් ඔවගන්ට මං පෙන්නන්න ඉතින් එහෙනම් ඕක තමයි ගෙදර විස්තරේ ඔගලන්ට ්‍රිජ්ජක ඇතුල පෙන්න්න අම්තිකුණමට මයකත් පෙන්න්න වඩිසේ ඔල්මොස් ඩන්ක්සේ ඉතිං මේක තම අපේ ෆ්‍රිජ්ජ එක මෙතන තියෙනවා යක්ස් අයිසන් නෝ කරන්න ඔය විදිහර තියෙන්නේ පල්ලෙ අයිස් මේකර කුත් තියෙනවා ඒ අපිට සෑහෙන්න වටිනෝ මේ විදියට මේ රෝර එක තියෙන අයිස් අයිස් මේකරක මෙතන තියෙන්නේ මයික්‍රෝව එකයි අවන්න එකයි මෙතන ම කලින් පෙන්නුවන ඒ ජනිලෙත් ඔහම අපිද එකත් කරකන්න දෙන්නේවට සීස්මන්ට් වින්ඩෝස් කියල කියන්නේ කිරපස මෙතනින් ලක්කාන්න හරි එෙන අයිදවාසක විඩියකින් හම්බෙව ජයෝ